පෞගිය දවස්වල මාධ්‍ය තුලින් මට දැක ගන්නට ලැබුණා බාල වයස්කාර දැරියකට සිදු අතවරයක් ගැන. නමුත් මේ මේක සුවිශේෂී කරුණක් මට සිද්ධ වෙලා තියෙනවා. මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම කියන ආසනයේදී සිද්ධ වෙච්ච සිද්ධියක් නිසා. මට පාර්ලිමේන්තුවට ගිහිල්ලා මාව පාර්ලිමේන්තුවට යවුව මිනිස්සු වෙනුවෙන් කතා කරන්න බැරි නම් ඒක ඇති වැඩක් නැහැ කියලා මට තේරුණා. අපේ රටේ බොහෝ කාන්තාව තමන්ට අතවරයක් ප්‍රශ්නයක් වුණාම පොලිසියට යන්න බයයි ලැජ්ජයි එතෙන්දී ඔවුන්ට විඳින්න සිද්ධ වෙන ගැහැට දුක් අපහාස නිඳා අනන්තයි ඒක නිසා ගැහණියක් සාමාන්‍ය පොලිසියකට යන්න පුදුම අකමැත්තක් තියෙනවා මම ගැහණියක් නිසා මම කාන්තාව නිසා මාව හොයාගෙන ගොඩක් කාන්තාව ඇවිල්ලා ඒගොල්ලන්ගේ දුක් ගැහැට කියනවා ඒ වෙලාවට මං කියන ඔයා ගිහිල්ලා මේක පොලිසිය එන්ට්‍රියක් දාන්න කියලා එතකොට ඒ අය කියන්නේ අනේ අපිට ඒකට යන්න බෑ දැන් අපිට ඔප්පු වෙලා තියෙනවා අම්මා කෙනෙක් තමන්ගේ බාල වයස්කාරයේ දියණිය සමග පසුගිය දා පොලිසියට ගිහිල්ලා තියෙනවා මේ හිනිදුම ආශ්‍රය කියන්නේ බොහොම දුෂ්කර ප්‍රදේශය ඒක සමහර ගම්මානවල පයින් තාමත් ඇවිදින්න පොලිසියට එන්න දුරුකතර ගෙවාගෙන මේ ගිය අම්මා තමන්ගේ අර 15 වසරේ දියණියත් එක්ක ගියාම පොලිසිය රැට තියාගෙන පොලිසියට එන්ට්‍රියක් දාන්න ගියාම රැට තියාගන්න සිරිතක් මේ ලෝකේ නැහැ ඒකම මහා විශාල අපරාධයක් කාන්තා පොලිස් නිලධාරිනියක් නැතුව ඇයව රැක් තියාගෙන එම රාත්‍රියේදී ඒ 15 වසරේ දැරියව අතවරයට ලක් කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒ අම්මගේ papuව කොහොම කකියන්නේ නැද්ද? ඒ පියාගේ papuව කොහොම කකියන්නේ නැද්ද? ඇයි මේ රටේ සෑම පොලිස් ස්ථානයකම කාන්තා නිලධාරිනියක් පොලිස් නිලධාරියක් සිටිය යුතුයි? අඩුතරමින් නෙවෙයි අනිවාර්ය කරන්න ඕනේ. කාන්තාවක් පැමිණි විට ඇයට ගෞරව කර ඇගේ පැමිණිල්ල ලියා ගන්න කාන්තා නිලධාරිනියක් යොදවන්න මං හිතන්නේ අපි ලැජ්ජාවට පත් වෙ යුතු මං අපේ රජයෙන් ඉල්ලා සිටිනවා වගකී යුතු පුද්ගලයින්ගේ කරුණා කළා මේ රටේ කාන්තාවද පත් වෙලා තියෙන විනාශය දිහා බලන්න මේක එක උදාහරණයක් පමණයි ඉදිරියේදී මෙවැනි දේවල් සිදු නොවන තත්ත්වයට ගෙන යුතුයි ඒ අහිංසක අම්මාටත් ඒ අහිංසක දියණියටත් මගේ හිතවත හිතේ නැගෙන කනගාටුව මම ප්‍රකාශ කරන්නේ හැම වෙලාවෙම අනිත් කාන්තාවන් වෙනුවෙන් මම කියන්නේ පොලිසියවල් වලට කාන්තා පොලිස් නිලධාරියන් ඇයි හරියට පත් කරන්න බැරි? ඇයි ඒගොල්ලෝ පත් කරාම මේ කාන්තාවකට පුළුවන් මේ කාන්තාවගේ දුක ගැන සොයලා බලන්න. ඔවැනි අතවරයක් කවදාවත් නොවෙන්න තත්ත්වයකට පත් කරගන්න. මං හිතන්නේ පොලිස් ප්‍රතිතුමා නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා දකුණු පළාත් ඔවුන් මේ පිළිබඳ විධිමත් සැලකිල්ලක් දක්වලා පොලිසියට යනවා තමන්ගේ අතවරිය ගැන කියන්නේ. එහෙ ගියාම එහෙ එක්කෙනෙක් අර බාල වයස්කාරී දරුවගේ හිරියොත් ඔබ බින්දමින් ඇයට හිරියර කරනවා. මුන තරම් සාපරාදී ක්‍රියාවද්ද කියලා බලන්න. ඔවුන් හරියට කබලින් ලිපට වැටුණා වගේ නේද? ඔවුන් යන්නත් ඒකයි පොලිසියවල. අපේ රජයේ විසින් ගත යුතු වැදගත් පියවරක් තියෙනවා. මේ රටේ කාන්තාවකට නැවත කිසි දවසක මෙවැනි අසාධාරණකම් සිදු නොවෙන්න ඔවුන්ට නීතියේ පිළිසරණ ලබා ගන්න. ඔවුන්ට නීතියේ පිහිට ලබා ගන්න රජයේ මැදිහත් වෙලා කටයුතු කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා.